අද මම කතා කරන්න කැමතියි අපිට මානසික ආබාධ වලින් වැළකින්න එහෙම නැත්නම් මානසික ආබාධ තිබෙනවා නම් හොඳ කරගන්න අප කර යුතු හොඳම දේ මොකද්ද දැන් අපි දන්නවා ළඟදී බොහෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ලබාගෙන තියෙනවා ආහාර රටාව පානය කිරීමෙන් බොහොමයක් මානසික ආබාධ සුව කරගන්න පුළුවන් කියලා මම ඩොක්ටර් නාගමගේ මම වෙන සර්වාංග රෝග එවැගෙන රූපාලංකරණය හද රෝග සහ ආහාර ගැන විශේෂඥවරයෙක් අද ඇමරිකාවේ රටවල පිළියමෙන්ට තර බාර්කම විශාල ලෙස සෑදී තිබෙනවා අද ඇමරිකාවේ ඉන්න ළමයින්ගෙන් සියයට හැටක් පමණ අවුරුදු 35 වෙනකොට තරබාරු කමින් පෙළෙන නම් කියලා වෛද්‍ය විශේෂඥවරු කියා තිබෙනවා. එතකොට 2007 සහ 2008 වසර ඒ කාලය වෙනකොට ඇමරිකානු ජනතාවගෙන් 33% පමණක් තරබාරු තිබෙනවා. ඔවුන්ගෙන් 6% පමණ ඉතාම තරබාරු තත්ත්වයෙන් පෙළුණා. මේ තත්ත්වය අද වෙනකොට මේ පරීක්ෂණ කරලා තිබෙන 2015-16 වසරේ ඒ වෙනකොට 40% දක්වා වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මේක කාලේ ඉක්ම වෙනක වැඩි වෙන ප්‍රශ්නයක් නිසා අඩු ප්‍රශ්නයක් කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට මේ දියුණු රටවල් වල ඇති වී තිබෙන මේ ප්‍රශ්නය අද ලෝකේ දුප්පත් රටවල් වලටත් ගිහිල්ලා තියෙනවා. ඉන්දුනීසියාව, බ්‍රසීලය, ඉන්දියාව, අද ලංකාවේ වුණත් මම මේ තත්ත්වය ඉස්සරට වඩා විශාල වශයෙන් දකින්නට ලැබෙනවා. අපි දන්නවා 1980 වසරේදී මෙක්සිකෝ කියන්නේ ඇමරිකාවට ආසන්න රටක්. ඒ රට එංගලන්ගේ ආර්ථික රටාව වෙනස් කරා. වෙනස් කළා වෙනස් කළ ක්‍රීමින් සිද්ධ වෙච්ච එක දෙයක් තමයි ඇමරිකාවේ තිබෙන ඉන්ඩස්ට්‍රියලයිස් ෆුඩ්ස් ඒ කියන්නේ ප්‍රොසස් ෆුඩ්ස් ගොඩක් මෙක්සිකෝ රටට ලබා ගන්න ලැබෙනවා අද ලංකාවේ වුණත් මේ තත්ත්වය දක්න ලැබෙනවා ඉතින් මෙක්සිකෝ වෙත වන තරබාරුවතිය 7 සිට 10 දක්වා 1980 සිට අද දක්වා වැඩි තිබෙනවා මම දන්නවා සමහරයි කියනවා ගොඩක් තරබාර වෙනකොට ඒකත් ඒකෙත් ඇති ලස්සනක් තියෙනවා කියලා. රූපාලංකරණ වෛද්‍ය විශේෂඥ කෙනෙක් සහ ඒ වගේම සර්වාංග රෝග විශේෂඥ කෙනෙක් මට කියන්න තියෙන්නේ තරබාර වෙන කිසිම ලස්සනක් නැහැ. ඒක භයානක රෝග තත්ත්වයක්. එන් අකාලේ මැරෙන පුළුවන්. සාමාන්‍ය අපි දන්නවා මිනිස්සු අකාලේ මැරෙන ලොකු හේතු මොනවාද? රෝග අංශභාග සහ පිළිකා මේ ඔක්කොම තරබාරයට වැඩියෙන් හැදෙනවා ඒ නිසා තමයි අපි වෛද්‍යවරු මේක ඉගෙන ගන්නත් කලින් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් රක්ෂණ සංස්ථාවල ඒකට දැනගෙන හිටියා බර වැඩි වුණොත් ඒවල ඉක්මනට මැරෙනවා ඒ නිසා ඒගොල්ලන්ට වැඩියෙන් චාර්ජ් කරන්න ඕන වැඩියෙන් මුදලක් අය කරගන්න ඕන ජීවිත රක්ෂණ සඳහා මේක වෛද්‍යවරුන්ට ඉස්සර දැනගත්තා ඒගොල්ලෝ. දැන් අපි ඉගෙන වෛද්‍යවරුන් හැටියට වෛද්‍ය විශේෂඥවරුන් හැටියට විද්‍යාත්මක සාක්ෂි බොහොමයක් අපිට මේ ගැන දක්න ලැබෙනවා. අද මේ මෙක්සිකෝ කියන රටේ type 2 diabetes එහෙම නැත්නම් දියවැඩියාව වැඩි හිටියන්ට හැදෙන දියවැඩියාව බොහෝ දුරට පැතිරලා තියෙනවා. අවුරුද්දට 80,000ක් විතර මැරෙනවා. ඒ දියවැඩියාව රෝගය අද මේ තියෙන පරිසර ආහාර පරිසර විශේෂයෙන්ම තරබාරු ගතයට ඉතාම හිතේසි බරක් දිනවටල කැම් කර සැලි නැත්තම් කන්පාන් දේවල් බොහොමයක්ම තිබෙන්නේ අපි මහත් කරන දේවල් මේ නිසා අද ජීවත් වෙන මිනිස්සු අකාලේ මැරෙන්නට
ලොකුම හේතුව තමයි වැරදි ආහාර රටාව. මේක අපි අකාලේ මැරෙන තමතරම ඒ ජීවත් වෙන කාලය තුළ අපේ මානසික තත්ත්වයට විශාල ලෙස බලපානවා. අපි දන්නවා ડિප්‍රෙෂන් එහෙම දුන්නස් ගැතිය ලොකේ තියෙන විශාලම මානසික ආබාධ තත්ත්වයයි. එතකොට මේ වගේ ඩොමිනස් ගැටියෙන් සින්නෙක් කෙනෙක්ට සතුටු වෙන්න අමාරුයි. උන් දුක්බර ගැටියෙන් තමයි ගොඩක් ජීවිතය ගත කරන්නේ. සමහර අය සීදී නාසික නසා ගැනීමෙන් මරණපත් වෙන්නත් මේක හේතු වෙනවා. එතකොට අපි තුන් ඩොමිනස් ගැටිය ඉතාම උග්‍ර විදියට නැත්නම් සරල විදියට හැදුණොත් එතකොට ගොඩක් වෙලාවට මහන්සි ගතිය සමහර වෙලාවට අපි හිතනවා අවධානය යොමු කිරීමේ අපහසු ගතියක්. ඒ වගේම ජීවිතේ කිසිම පළක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. කෑම අරුචියක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඩොමිනස් ගතියෙන් පලනාට නිදාගන්න අපහසුයි. නිදාගන්න ඇඳ ටිකෙන් පස්සේ පැයක් ටිකක් තුනක් විතර යනවා උන්ට නිින්ද එන්න කලින්. ඒකයින දුක්බර නැත්තම් ඩොමිනස් රෝගේ ඉතාම ප්‍රචලිතව දක්නට ලැබෙන රෝග තත්ත්වය. ඒ වගේම ස්ලෝවනසින් නැත්තම් ඔවුන්ට වැඩ කරන විදිහෙන් නැත්තම් යවිදෙන විදිහ හැම තිස්සෙම ඒක හිමින් කරන ගතියකුත් ඇති වෙනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට මරණය ගැන සිතුවිලි ඇති වෙනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා කියන ප්‍රාන්තයේ ළඟදී වාර්තාවක් ඇවිල්ලා තිනවා. අවුරුදු 18 පමණ වනතුරු තරුණ අය ගොඩක් වෙලාවට මේ වගේ මානසික ආබාධ වලින් පෙළෙනවා. ඒ වගේම ඔවුන්ගේ තමන්ගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් කම 50කින් වැඩිලා තියෙනවා ගිය අවුරුදු 10 ඇතුළත. එතකොට අපි බලමු මේවා අපි කොහොමද මේකට උත්තර දෙන්නේ. ඇමරිකාවේ හිටිය පරීක්ෂණ කරපු කෙනෙක් කැප්ටන් ජෝටි බෙලින් කියලා 1992 සහ 2000 වසර වල ගණනක ආහාර රටාවන් ගැන පරීක්ෂණ කරන බලාගෙන තිබුණා. සී ෆුඩ් එහෙම නැත්නම් මාළු කෑම අඩු රටවල ඩොමිනස් රෝගය ඒ වගේම බයිපෝලර් ඩිසෝඩර් කියන්නේ ඩොමිනස් රෝගයත් එක්ක මීනියා එහෙම නැත්නම් පිස්සු තත්ත්වයක් එකට එක වෙලාවෙම ඇති වෙන එකම ලෙඩ රෝගයක් විදිහට ඇති වෙන අවස්ථාවක්. එතකොට මේක ගොඩක් වැදගත් අපිට කියන ඇසෝසියේෂන් එකක් එමෙ නැත්තම් මේ වගේ දේවල් වලින් අප ඔප්පු කරන්න පුළුවන් අපේ හොඳ හැඟීමක් ඇති වෙන කිසියම් රෝගයකට හේතුවන්නේ මොකද කියලා. මොකද සාමාන්‍යයෙන් අපි කියනවා විද්‍යාත්මක පරීක්ෂණ වලට ඒ ඩබල් බ්ලයින්ඩ් රෑන්ඩමයිස් කන්ට්‍රෝල් ට්‍රයල්ස් ඒ වගේ දේවල් වලින් තමයි අපි කරන්නේ. ඒවා අපිට ආහාර රටාව ගැන කරන්න අවශ්‍යයි. මේ නිසා තමයි බොහොමයක් දත්ත අපිට ලබා ගන්න පුළුවන් මේ වගේ පරීක්ෂණ වලින්. ඊළඟට දැනනවා ට්‍රාන්ස්ෆැට්. ට්‍රාන්ස්ෆැට් කියන්නේ ඒ වගේ මේදය කියන අපි unsaturated fat, saturated fat එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆැට් මේ තුන තමයි මේද වර්ග වලින් ගොඩක් අපි ගොඩක් වෙලාවට හඳුන්වා දෙන්නේ. ට්‍රාන්ස්ෆැට් කියන්නේ මාජරින් කියන ඒ කියන්නේ එළවලු තෙල් වලට හයිඩ්‍රින් එක තමයි තමයි ට්‍රාන්ස්ෆැට් හැදෙන්නේ. ඒක සාමාන්‍යයෙන් සබාර් පස්සේ දකින්න ලැබෙන දෙයක් නෙවෙයි. එතකොට මේ මාජරින් කියන ලෝකයට ආවේ ඉඳන් 1970 ගණන් වල මේ නම් ඇමරිකාවෙන් කියලා තුණා. මේ අපි පොල්තෙල් වගේ එහෙම නැත්නම් පාම් තෙල් වගේ එවැනිම animal food වලින් ගන්න saturated fat අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ කියලා. දැන් අපි දන්නවා මේක අමෝනික බොරුවක් කියලා. ඒ වුණත් ඒ බොරුව නිසා තමයි ට්‍රාන්ස්ෆැට් ලෝකෙට ආවේ. ට්‍රාන්ස්ෆැට් කියන්නේ ඒගොල්ලෝ
හයිඩ්‍රජන් එකතු කරලා ඉතින් ට්‍රාන්ස් ෆැට් මම ලොකුම විශාල ස්පෙෂල් එක තුන අපි දැන් ලංකාවේ මාජරින් තවත් ගන්නා ඉන්නවා ඒ වගේම බිස්කට් කේක් වර්ග බොහොමයක් වෙලාවට හදන්නේ ට්‍රාන්ස් ෆැට් මත ට්‍රාන්ස් ෆැට් වෙන අනික මේ ද වර්ග වගේ කාලයක් යනකොට නරක වෙන්නේ නැහැ අපි මාජරින් කැල්ල කපලා ඉන්නේ තිබුත් කොමෙක්වත් එන්නේ එක ගන්න මොකද ඒක ප්ලාස්ටික් වගේ ඕක ටික ජීර්ණ කරන්න බෑ අපි තමයි මාජරින් ගත්තොත් හොඳින් ජීර්ණ කරන පස්සේ ඒ වගේම ඒ මාජරින් නිසා පිළිකා හදවත රෝග විශාල වශයෙන් වැඩි වෙන බව අපි 1980 ගණන් වල දැනගත්තා මේ නිසා තමයි අමෙරිකානු හෘද රෝග සංවිධානය මගින් ට්‍රාන්ස්ෆර් ගන්නට එපා කියලා දෙන්නේ ඒ වුණාට අදත් ආහාර සංවිධාන වලින් ට්‍රාන්ස්ෆර් දාලා කෑම හදලා පැකට් කරලා අපිට ලේසියෙන් ගන්න පුළුවන් විදිහට සුපර් මාකට් වල කඩේම දක්න ලැබෙනවා එතකොට ඒ වගේම තමයි ඇන්සයිටි කියලා ඒ කියන්නේ ඇන්සයිටි කියන්නේ එක විදිහට ඉන්න බැරි ගැතියයි ගොඩක් වෙලාවට ස්වීට්ස් නැත්නම් ෆෙන්ඩ්ස් කෑම නිසා ළමයින්ට ඇන්සයිටි වැඩි වෙන බව හොයාගෙන තියෙනවා ඒ වගේම ළමයින්ට හොඳ ආහාර පාන හොඳ ආහාර පාන කියන්නේ කෙටින් කියනවා නම් එළම වර්ග සහ හොල මීදිය කියන්නේ කෙටින් කියනවා නම් ප්‍රෝටීන් බටර් සහ ඔලිව් ඔයිල් මේ කිසිම මේද වර්ගයක් හොල මීදිය කියලා හඳුන්වන්නේ නැහැ. ඒකට වැරදි කෑම නම් වැරදි කෑම විශේෂයෙන්ම සීනි අඩංගු කිසිම දෙයක් පළතුරු විශ ඒ වගේම රිෆයින් කාබෝහයිඩ්‍රේට්ස් නැත්නම් ආහාර විශේෂයෙන් පිටි ආහාර වලින් හදපු ඒවා. ඊට අමතරව මොන ආහාර කාමර යනවා නම් ග්‍රීන්ස් නැත්නම් ධාන්‍ය වර්ග කෑමත් අපි අඩු කරන්න ඕන එහෙම නැත්නම් නවත්තන්න ඕන. ඒ කියන්නේ ආල් තෙලපි ඉරිඟු බීට් රයි බාලි ඕට්ස් මේ ඔක්කොම ධාන්‍ය වර්ග මේ ඔක්කොම නවත්තන්න පුළුවන් තමයි අපිට පුළුවන් ආහාර කාමර යන්න. එතකොට අපි තවදටම දන්න දෙයක් තමයි ගොඩක් මේ ළමයින්ගේ බව බර වැඩි වෙන හේතුව තමයි ඒ ළමයින්ගේ මවවරුන් ගර්භණී අවස්ථාවේ වැඩි වෙනවටවල් ඉන්න එක. එතකොට ඒ වගේ ළමයි වැඩි වයස යනත් ඉස්සලා තමයි ලාට අවුරුදු 40 වෙනකොට දෙවැඩියාව අදත් රෝග හයි බ්ලඩ් ප්‍රෙෂර් සහ අංශ භාග රෝග වලට පත් වෙන බවත් අපි දන්නවා. නෙදර්ලන්තය කියන්නේ ඕලන්දය කියලා අපි දන්න රටක් යුරෝපීය රටක්. ඒ රටේ කරලා තිබුණා 3500 මවවරුන් සහ ළමයින්ගේ පරීක්ෂණයක්. එතකොට එහි දිනාගත්ත ඒ මවවරුන්ට එළවලු පළතුරු සහ මාළු වැඩිපුර ආහාරයට ගත්තත් ළමයින්ට හැදෙන මානසික ආබාධ ඉතාම අඩුයි කියලා. ඒක අපිට ඉතාම වැදගත් පරීක්ෂණයක්. මොකද මෙය අපි දැන්නේ මේ ළමයිගේ මානසික ආබාධ වලට දෙමාපියන්ගේ කෑම වල මොකයි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වුණාට මේ ඒ සම්බන්ධය විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ප්‍රායකක් අපි දැන් මේ වගේ අලුත් විශේෂයක් මත එහෙම නැත්නම් විද්‍යානුකූල මත එනකොට ගොඩක් අය අපිට ඒක පිළිගන්න අපහසුයි. මොකද අපිට තියෙන කන්ෆර්මේෂන් බයස් කියලා එකක්. ඒ කියන්නේ අපි දැනට දන්න දෙයක වෙනස් දෙයක් අපි ළඟට එනවා නම් අපි ඒක පිළිගන්න බොහෝ දුරට ප්‍රතික්ෂේප කරනවා. පිළිගැනීම ප්‍රතික්ෂේප කරන උගුරු හේතුව අපි දැනට අලුත් දේවල් ඉගෙන ගන්න. මේක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කන්ෆර්මේෂන් බයස්. තවදුරටත් ඕලන්දෙන් ආපු ඩච් හංග වින්ක් ස්ටඩි සමහර අය මේක හොඳට අහලා තියෙන දෙයක්. ඒවයින් ඔප්පුගෙන තිබුණ සමහර ලාවට දෙමාපියන් විතර නෙමෙයි සිය ආච්චිලා වගේ කට්ටියත් ආහාර රටාව
වෙනස් වෙනවත් එහෙම නැත්නම් ආහාර වලට නැති වෙලා ගියොත් ඩච් වින්ටර් කියන්නේ වගේ කාලය දෙවන ලෝක යුද්ධයේදී ඕලන්දේ ජනතාවට ආහාර බොහෝ සීමා වුණා ඒ කාලේදී ඔවුන්ගේ ළමක් එපදීමුනේ ළමයිගේ ළමයින්ට පවා ඔටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් එහෙම නැත්නම් ඇටෙන්ෂන් හයිපරක්ටිව් ඩිසෝඩර් සහ සයිකොටික් ඩිසෝඩර්ස් මැනි මානසික ආබාධ විශාල ලෙස සෑහෙන තිබෙන බව. එතකොට අපි විශේෂයෙන් කියනවා අපිට ළමයි හැදෙන්නේ ඉස්සෙල්ල කාලය තුළදී අපි ළමා කාලේදී වුණත් අපේ ආහාර රටාව වැරෙනවා. එයා අපේ ළමින් විතර නෙවෙයි ළමයිගේ ළමින් පවා බලපානවා. එතකොට මේ වගේ රෝග බොහෝ දුරට ඇතිවන්නේ ළමයිගේ මොළේ හැදෙන කාලේදී. මේ නිසා ඉතාම ජීවිතයේ මුල් කාලය තුළ සිද්ධ වෙන දේවල් වලින් තමයි මේ වගේ දේවල් තීරණය වෙන්නේ. අපි ආලෝක දන්නවා දියවැඩියාව සෑදී තිබෙන මව්වරුන්ගෙන් සෑහෙන ළමින්ට බඩක් මේ දෙගුණයක්කට වැඩි ප්‍රමාණයකට වගේ මේ වගේ මොළයට ඇතිවන හානි ඇති වෙනවා කියලා. මේ වගේ ළමින්ට ඇස්පෙනීම ඒ වගේම උන්ගේ මාංශපේශී වල හැකියාව උන්ගේ භාෂාව හැකියාව ඒ වගේම සෝෂලයිසේෂන් ඒ කියන්නේ සමාජීය හැකියාව බොහෝ දුරට ඒ නිසා අඩු වෙනවා. ස්වීඩන් ෆින්ලන්ඩ් සහ ඩෙන්මාර්ක් කියන රටවල දොස්නහක් වන ළමයින් ගැන අපි පරීක්ෂණයක් කරලා තිබුණා. එතකොට ඔවුන්ගේ මව්වරුන් ප්‍රෙග්නන්ට් වෙන්නට ඉස්සෙල්ලා ඒ කියන්නේ ගර්භණී තත්ත්වයට පත් වෙන ඉස්සෙල්ලා තරබාරු ගතියෙන් හෝ බර වැඩිකම් කරනොත් ඒ අවස්ථාවලදී ළමයින්ට හැදෙන ADHD ඒ කියන්නේ attention deficit syndrome ගොඩක් දුරට වැඩි වෙලා තිබුණා. එතකොට තවයක් අපනන්න තරුණ කාලෙදී අපේ මොළේ රිවෝට් සිස්ටම්ස් කියලා තියෙනවා. ඒ රිවෝට් සිස්ටම්ස් කියන්නේ අපි ඉක්මනට සතුටු වෙන පුළුවන් ඉක්මනට සතුටු වීමට අවශ්‍ය කරන දේවල් වලට ඔවුන් පෙළඹෙනවා. මේ නිසා තමයි ඔවුන් ඇල්කොහොල් වැනි දේවල් ඩ්‍රග්ස් ගන්න එහෙම නැත්නම් බැරි ගෑම විශේෂයෙන් සීනි. අපි සීනි මම සීනි ගැන ගොඩක් දොඩට ප්‍රමේයක් කතා කරලා තියෙනවා මගේ YouTube ගේවලින් හොල බලන්න. සීනි කියන්නේ විසක්. මේ විසක් පමණක් නෙවෙයි. ඒක ඇවිල්ලා ලෝකේ තියෙන මිනිසුන් වැඩියෙන් හැබැයි වෙන දෙයක්. කොකේන් වලටත් වඩා සීනි හැබැයි වීම ලේසි. ඒක අපි සත්තුන්ගේ ප්‍රශ්න වලින් ප්‍රවෘත්තිලා තියෙනවා. එතකොට අපි දන්නවා ගොඩක් අය හිතනවා මගේ බර හොඳයි ඒ නිසා මම මේ වැඩ කෑම කරන්න කමන්නේ මට කල්පනා කරන්නේ එහෙම නැට වෛද්‍ය පරීක්ෂණ කරලා තියෙනවා තමන්ගේ බර වැඩි වෙන ඉස්සෙල්ලා වැඩ කෑම වලින් මොළයට හානි සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අපි දන්නවා අපි දන්නවා අපේ ශරීරයේ ලක්ෂණ තියෙනවා නම් අපි තියෙනවා නම් අපි වැඩ කෑම කරනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒක වැරදි මතයක්. එයාගේ ස්කිසොෆ්‍රීනියා සිංහලින් කියන පිස්සු ගැටිය ඇතුළට ශ්‍රීණි බලන විශේෂයෙන්ම දියවැඩියාව සෑදෙන මවරුන්ට හැදෙන ළමයින්ට පිස්සු ගැටිය ගොඩක් වැඩිපුර සෑදෙනවා. එවැගේම තරබාරු මවරුන්ට හැදෙන ළමයින්ට පිස්සු ගැටිය දෙගුණයක් තුන්ගුණයක් වැඩිපුර සෑදෙනවා. මේ නිසා තමයි මම හම්පිස්තන් කියන්නේ රූපාලංකරණ විශේෂඥ වර්ග හැටියට එහෙම ඒ වගේම ආහාර පිළිබඳ විශේෂඥ වර්ග හැටියට මහත් වීම ලක්ෂණ කියලා හිතන්නේ අපේ ලංකාවේ පව අපේ පාරම්පරික මිනිස්සු හිතුව ආය මහතට තරබාරව ඉන්නවනම් එයා ලක්ෂණයි එයා සපිටින් ඉන්නවා. මේ ඔක්කොම අමූලික බොරු විද්‍යානුකූල පරීක්ෂණයෙන් ඔප්පු කරලා තියෙන මිත්‍යා මත. තරබාරව ඇයි තමයි
depression එහෙම නැත්නම් දොම්නස් රෝගය වැඩිපුර හැදෙන්නේ. ඒ වගේම සිය දිනස ගන්නත් පිළිමනේ ඒගොල්ලෝ. ඒ වගේම රූපාලංකරණ විශේෂඥවරුන් හැටියට මට කියන්න පුළුවන් අපි උදේ හරි බරින් ඉන්නේ නැත්නම් එවැනි ශරීරයක කිසිම ලස්සනක් නැහැ. එවැනි ශරීරයක තියෙන අවලස්සනක් පමණයි. එතකොට සමහර වෙලාවට බර්ත් කොම්ප්ලිකේෂන්ස් ඒ කියන්නේ අපි ළමෙක් ලැබෙන අවස්ථාවලදී සිදුවන අතුරු ආබාධ නිසා සිස්ටර් සෙක්ෂන්ස් කරනකොට එහෙම නැත්නම් ප්ලැසෙන්ටල් ඇබ්ඩක්ෂන් කියන්නේදී එහෙම නැත්නම් බබා හම්බෙන කාලදී ඇතිවන ඔක්සිජන් අඩුකම නිසා බොහෝ දරට පිස්සුභාවය ස්කිස්ෆ්‍රෙනියා සා අනික ප්‍රශ්න ඇතිවන පුළුවන් කියලා අපිට තියෙනවා. ඒ වගේම ගර්භණී කාලයේදී සමහර බෝන් රෝග සෑදීම ඒ කියන්නේ ෆ්ලූ, රුබෙලා, පොලියෝ, මීසල්ස්, හර්පීස්, නිමෝනියා ඒ වගේම ටොන්සිලයිටිස් ඒ කියන්නේ උගුරේ ආසාදනය මේ වගේ තත්ත්වවලින් උනත් ළමයින්ට ගොඩක් බලපාන පුළුවන්. නිසා ගර්භණී අවස්ථාවේදී එවයින් වලකින්න පුළුවන් තරමට වලකින්න ඕන. ගර්භණී මවක් පොඩි ළමයින් තැනකට වැඩිපුර හැසිරෙන්න යන්න හොඳ නැහැ. මොකද ගොඩක් විදිහට මේ වගේ ජර්ම්ස් එන්නේ ඉස්කෝලවලින් ළමයින් තමයි ගවලාට මේ වගේ ජර්ම්ස් ගෙනත් දෙන්නේ. එවගේම අපි දැන් මම කියන ආහාර රටාවට කියන්නේ කීටජනික් ඩයට්. මේක ඇමරිකාවේ සහදීන් රටවල දැන් කාලයේදී විශාල ප්‍රචලිත වන අලුත් ආහාර ක්‍රමයක් මගින් බෙහෙත් ගන්න එන්න නැත්තම් ජීවිතයේ තියෙන ලෙඩෝම හඳ කරගන්න සම ලක්ෂණ තියාගන්න මේ ඉතාමත් වැදගත් වෙනවා. අපි දැන් හොයාගෙන තියෙනවා සමහර අපි බ්ලැක් ටී කරා ඒක නෝමල් ඒක ප්‍රශ්නයක් නෑ කියලා කියන්න පුළුවන්. ඒ වුණාට නෝමල් වුණත් ෂුගර් ඉහළින් තියෙනවා. බ්ලඩ් ෂුගර් ඉහළ තත්ත්වයෙන් තියෙනවා ඒ නිසාම අපිට මානසික ආබාධ හැදෙන්නත් පුළුවන්. ඒ වගේම ඩිමෙන්ෂියා කියන්නේ මතක නැතිවීම ඇති වෙන්නත් පුළුවන්. සමහර පරීක්ෂණ වලින් උපුලා තිනවා මේ වගේ නෝමල් තත්වෙන් තින සීනි තින අයටත් වැඩිපුර සීනි හෙලින් තිනවන මොලේ ඉතාම වැදගත් ප්‍රදේශ 6ක ප්‍රදේශ වල වර්ධනය අඩුවීම තිබෙනවා කියලා. විශේෂයෙන්ම හිප්පෝකැම්පස් ඇමිග්ඩලා කියන්නේ අපේ මතක ශක්තිය තබා ගැනීම තමයි වැදගත් ප්‍රදේශ. මේවා ගොඩක් අයට මේ ප්‍රදේශවල වර්ධනය අඩු වෙනා නම් ඇකිලීමක් තිබෙනවා නම් ඔවුන්ට මතක ශක්තිය නැති වෙනවා. එතකොට තවදුරටත් දැනගෙන තියෙනවා ඔය දොම්නස් ගතියෙන් පෙන බොහෝ අයට ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් අඩුයි කියලා. ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් තමයි අපිට මාළු වලින් ලබා ගන්න පුළුවන්. ඒක අපිට කැප්සියුල්ස් ඉදින් ලබා ගන්නත් පුළුවන්. ඒ වුණාට කැප්සියුල්ස් වලින් ලබා ගන්න දේවල් වලට අපි මාළු කෑමෙන් ලබා ගන්න ඔමේගා 3 ජීවිතයට වැදගත් බව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. එතකොට අපි දන්නවා සමහර ඇන්ටි ඩිප්‍රෙසන්ට් බෙහෙත් වලින් වෙන්නේ ඇඟේ තියෙන ආසාදනය අඩුවීම. මොනෑගේ ආසාදනය වැඩි වෙන්නේ වැඩි කෑම වලින්. ආසාදනය වැඩි වුණාම ડિප්‍රෙෂන් වැඩි වෙනවා. මිනිස්සු තමයි සීන් වැඩියෙන් ගන්නවනම්, පිෂ්ඨාර වැඩියෙන් ගන්නවනම්, සමාජයේ බර වැඩි නම්, ලෙඩ රෝගයක් නැති වුණත් ડિප්‍රෙෂන් වෙන නැත්නම් බම්නස් ඇති වැඩි ප්‍රදක් නෑනේ එකයි. ඒ වගේම ස්ට්‍රෙස් ගැතිය නැත්නම් මානසික අපි කියනවා ඒකට මෙන්ටල් ස්ට්‍රෙස් කියලා. ස්ට්‍රෙස් වැඩි නම් ජීවිතයට වෙන ආබාධ වැඩි, මානසික ආබාධ වැඩි ගැටියක් තියෙනවනම්, මානසික පීඩනය වැඩි ගැටියක්, මම හිතන ආබාධ වැඩි මානසික පීඩනය වැඩි ගැටියක් තියෙනවනම් එය හේතු වෙනවා ડિප්‍රෙෂන් වලට නැත්නම් ડોම්නස් රෝගයට. ඒ වගේම BDNF ඒ කියන්නේ බොහොම වැදගත් මොළයේ තිබෙන රසායනිකයක් brain derived neurotrophic factor. මේක අවශ්‍යයි මොළේ හුණු තියා ගැනීමට. අපි දැන් දන්නවා
මොළේට තියෙන ප්ලාස්ටිසිටි කියලා තත්ත්වයක්. ඒ කියන්නේ මොළේ අපි ඉස්සර හිතුවා උත්පත්තියෙන් පස්සේ නැවත වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. මොළේ සෛල අපිට උත්පත්තියෙන් ලැබෙන සෛල වැඩි වෙන්නේ නැහැ කියලා. මේ තමයි බව ළඟදී අපි කරලා තියෙනවා. මොකද මොළේ තියෙන BDNF කියන එමම් කියපු රසායනිකයෙන් අපේ මොළේ සෛල නැවත වර්ධනය කරන්න පුළුවන්. මේ තමයි BDNF වැඩි කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඒ විදිහ තමයි අද ලෝකේ අවුරුදු 65ක් වුණන් පස්සේ ඩිමෙන්ෂියා කියන තත්ත්වය විශාල වශයෙන් දක්න ලැබෙනවා. මේක අපට කරන්න පුළුවන් මේ BDNF වැඩි කර තියනවනම්. ව්‍යායාම කියන්නේ BDNF වැඩි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. හැබැයි ඒ වඩා ගොඩක් වැදගත් හරි ආහාර රටාව. එතකොට අපනන ප්‍රමාණ වීම පමණක්ම ඒ වගේම ආහාර රටා වැරදි නම් එන්නත් මේ දෙකක් වෙනවනම් ගොඩක් අයට මේ වගේ ඉගෙන ගැනීමට තියෙන හැකියාව මතක ශක්තිය හැකියාව සමලෙන් හොඳට වැඩ කරන එක අඩු වෙගෙන යනවා. ඒ වගේම දැන් හොයාගෙන තියෙනවා අපේ බඩවැලේ තියෙන සමහර රෝග තත්ත්වයන්ට හේතු වෙන්නේ අපේ ශරීරයේ තුළ සාමාන්‍යයෙන් දක්න ලැබෙන යීස්ට් එහෙම නැත්නම් ෆංගස් වර්ග වලට වෙන ඇලර්ජි තත්ත්වයන් නිසා කියලා. එතකොට අපනන සමහර එළවලු වර්ග ඒ කියන්නේ අපි කාබෝහයිඩ්‍රේට් ගන්න එපා කියුවට අපි ගන්න එපා කියන්නේ රිෆයින් කාබෝහයිඩ්‍රේට් තමයි. අනිකුත් කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් එළවලු වල තියෙනවා එහෙම නැත්නම් බටන් මෂ්රූම්ස් වල බණ්ඩක් වගේ ඒ වගේ එළවලු තියෙනවා අපිට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට්. මේ කාබෝහයිඩ්‍රේට් අපි කෑමට ගත්තට ඒව සීනි විදියට ඇඟට එන්නේ. සීනි කියන්නේ හොඳ නැද්ද? කිසිසේත් හොඳ නැහැ. මොන විදියට බැලුවත්. එහෙමත් මේ අනිකුත් කාබෝහයිඩ්‍රේට් අපිට හොඳම දේ. මොකද මේ ආහාර අපිට ලැබෙන්නේ එළවලු වලින්, මෂ්රූම්ස් වගේ දේවල් වලින් පමණයි. ඒ වයින් ලැබෙන ඒ අපිට කියන නොන් අබ්සෝර්බබල් කාබෝහයිඩ්‍රේට්ස් එහෙම නැත්නම් අපි ඉන්සොලියබල් ෆයිබර් කියලා කියනවා. මොකද ගොඩක් අහලා තිනවා කිනි කියන්නේ අපිට හොඳ දෙයක්. එයින් කිනිවල වර්ග දෙකක් තියෙනවා. සොලියබල්ස් ඉන්සොලියබල්. සොලියබල් ඒව තමයි වෙජිටබල්ස් වල ගොඩක් තියෙන්නේ. ඉන්සොලියබල් කියන්නේ සෙලියුලෝස්. ඉන්සොලියබල් වලට ගොඩක් වැදගත් මේ සොලියබල් ෆයිබර්. ඒකනම් මේ සොලියබල් ෆයිබර් අපේ ඇඟේ ජීර්ණය වන්නේ අපේ බැක්ටීරියා වලින්. මේ බැක්ටීරියා බොහෝ දුරට තියෙන අපේ මහ බඩවැල තුළ. මේ බැක්ටීරියා අපේ මානසික තත්ත්වයන් වලට ඒ වගේම ලෙඩ රෝග වලක් වැඩි කර ජීවත් වෙනපත් ඉතාම වැදගත් බව අපි ළඟදී හොයාගෙන තියෙනවා. අපේ ඇඟේ මේ වගේ බැක්ටීරියා තියෙනවා කිලෝග්‍රෑම් 2ක් 3ක්. ඒ කියන්නේ අපේ මොළේ තියෙන බර කොමන ඒ බර හා සමාන තත්ත්වයකට බැක්ටීරියා අපේ මහ බඩවැල තුළ තියෙනවා. ඒකට මේ අපි විශේෂයෙන් කියන බත් වගේ කෑම අපි දන්නවා ඔකිනාව කියන ප්‍රාන්තයේ මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙන බත්ල. බත් වලට අමතරව ඔවුන් වෙජිටබල්ස් ඒ කියන්නේ එළවලු ගොඩක් ගන්නවා. මාළු ආහාරට ගන්නවා. පොත් වලත් කාලා තියෙනවා. ඒගොල්ලන්ගේ ළඟදී නම් ඒ පොත් වල කෑම අඩු වෙලා තියෙනවා යුනයිටඩ් ස්ටේට්ස් කාලේ. ඉතින් මේ අපි හොඳ ආහාර බත්ල කියන්නේ හොඳ ආහාරයක්. මොකද බත්ල වල සීනි තියෙන පොඩ්ඩක් ඒකයි ඒකේ පෙන්වන්න ගතියේ. ඒනට බොහෝමකට හේතුන ඒක තියෙන කාබෝහයිඩ්‍රේට් තියෙන ඉන්සොලියබල් ෆයිබර් ඒවෙන් බැක්ටීරියා වලට තමයි ඒව ආහාර. බැක්ටීරියා ඒව ආහාර හරිනම් මොකද කරන්නේ? ඔවුන් ඒව පරිවර්තනය කරනවා ස්මෝල් චේන් ෆැටි ඇසිඩ්ස් වලට. ඒ කියන්නේ ඇසිටේට්, බියුටේට්, ප්‍රොපිනේට් වගේ ෆැටි ඇසිඩ්ස් තියෙනවා. ඒව බොහොම කුඩා ෆැටි ඇසිඩ්. මේව අපිට ඉතාම හිතකර දේවල්. මේවයින් තමයි අපි කලින් කිව්ව මොළේ තියෙන BDNF වර්ධනය කිරීම සිදු වෙන්නේ. ඒ වගේම අපේ බඩවැල උත්පත්තෙන් තියාගන්න ඕන බඩවැලෙන් තියෙනවා ලොකු දෙයක්. බඩවැලෙන් කරන දෙයක් තමයි අපිට අවශ්‍යම කරන පෝෂණය ඇඟට ලබා ගැනීම. ඒ වගේම අපිට අවශ්‍ය නොකරන අපිට විෂ විය හැකි විෂ බීජ ජර්ම්ස් සහ ජර්ම්ස් වලින් සෑදෙන සමහර දේවල් ඇඟට ඇතුළත් කර නොගැනීම. එතකොට අපේ බඩවැලට ඒ ෆන්ක්ෂන් එකට අපි කියනවා නෝමල්. එතකොට ඒ නෝමල් ගතිය නැති වුණොත් බඩවැලට ලෙඩක් හැදෙනවා. ඉස්සෙල්ලාම වෙන්නේ ලීකි ගට්. ලීකි ගට් කියන්නේ බඩවැල
තුළින් අපිට අවශ්‍ය නොකර දේවල් ලීක් වෙලා ඇඟ ඇතුළට එනවා. ඒ ලීක් ගට් සින්ඩ්‍රෝම් කියන්නේ බොහොම ක්ලෙඩ් රෝගයක් මෝල්න දෙයක්. මේ නිසා තමයි වැරදි කෑම බොහෝ ලෙඩ වලට මුල් වෙන්නේ. බොහෝ ලෙඩ කියන්නේ 95% වගේ ලෙඩ 105% අතර පොඩි ලෙඩ ප්‍රමාණයක් තමයි ජාන වෙන සෑහෙන ලෙන ඒවත් වළක්වන මානෙත් සෑහෙන ලෙඩක සෑදෙන මේ වැරදි ආහාර රටා වලින් ඇතිවන ලීකියත් ඒ බඩ වැලේ තියෙන ඒ ලීකියත් සින්ඩ්‍රෝම් කියන වළක්වන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ ස්මෝල් චේන් ෆැටි ඇසිඩ්ස් කියන්නේ. එතකොට අපි යන්නේ අද බඩවැල් තුන ඉතාම අත්‍යවශ්‍ය කරන ඩොපමින් සිරටොනින් ගාබා වැනි නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වෙනත් සෑදෙනවා කියලා. අපේ ශරීරය සෑදෙන 90%ක්ම සිරටොනින් සෑදෙන්නේ බඩවැල් තුලයි. ඒක සෑදෙන්නේ අර මම කියපු බැක්ටීරියා වලින්. එතකොට ඒක අත්දැනගත් වෙනවා. අද දන්නවා අපි සත්වයන් සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ වගේම මිනිස් සම්බන්ධයෙන් කරපු පරීක්ෂණය එක්කෙනෙක් ඩොමිනන්ස් රෝගය තියෙනවා ඔවුන්ගේ අසුචි වෙන කෙනෙක් පැතලා කරොත් ඒ අසුචි වලින් බැක්ටීරියා වර්ධනය වුණොත් ඒක ලබාගත් කෙනාට ඩොමිනන්ස් රෝගය සෑදෙනවා. මේන් ඉම්පැක්ට් මොකද්ද? ඒ බැක්ටීරියා වලට දමා ගැනීම අපේ මානසික සත්ත්වයට තමයි වැදගත් කියලා. එතකොට මාත් පිළිවෙල තියෙනවා විශේෂයෙන්ම මේ වගේ බැක්ටීරියා වලට ආහාර වෙන දේවල්. එතකොට මේ බැක්ටීරියා ළමයට ඉස්සල්ම ලැබෙන්නේ කොහොමද? ගොඩක් දරාවට මේ ළමයට මේ බැක්ටීරියා ලැබෙන්නේ ළමයා හම්බෙන වෙලාවේදී මවගේ යෝනි මාර්ගයෙන්. ඒ නිසා තමයි සීසනින් සෙක්ෂන් කළම බලමනාම එංගලන්ට ඒ බැක්ටීරියා ඇතුළුවන් කල් යනවා. මේ නිසා ඔවුන්ට තියෙන මානසික ආබාධ වැඩි වෙන එක හේතුවක් ලෙස මේක දක්වනවා. එතකොට අනික් අතට මාත්‍රි බණකටත් මාත්‍රි බණකට ළමයින්ට මවගේ මෞඛ්‍ය මාර්ගයෙන් මේ බැක්ටීරියා ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ වගේ ඉමුන් ඩිස්ඕඩර්ස් කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තිබෙන ප්‍රශ්නය නිසා ලැබෙන ලෙඩ රෝග මල්ටිපල් ස්ක්ලෙරෝසිස් ලූපස් සීලියක් ඩිසීස් කියන දේවල් අපි අහලා තියෙනවා. ඒ වගේම ටයිප් 1 ඩයබටිස් දියවැඩියාවේ ළමා කාලීන සෑදීමේදී සෑදෙන ලොකු හේතුවක් තමයි මේ වගේ ළමයින්ගේ බඩවැල් වල ඒගොල්ලන්ට අවශ්‍ය කරන බැක්ටීරියා අඩු වීම. සිස්ටියන් සෙක්ෂන්ස් ඒ වගේම වැරදි ආහාර රටාවන් මේකට හේතු වෙනවා. මේ නිසා අපි දන්නවා ළමයෙක්ගේ බඩවැල් තුළ තියෙන ඒ බැක්ටීරියා ඔවුන්ගේ මොළේ වර්ධනය වීමට ඉතාම වැදගත්. අපි අද දන්නවා අපි සත්තු ආරම් පරීක්ෂණ කරොත් ඔවුන්ට බැක්ටීරියා නැතුව, ඒ කියන්නේ බැක්ටීරියා අයින් කරලා ඇන්ටිබයොටික් දෙන බැක්ටීරියා නැති කරලා ඒ සත්තු ප්‍රතිදාන කරනවා. එහෙමත් ඒ සත්තුන්ගේ මොළේ සහ හැසිරීමේ විශාල ලෙස ප්‍රශ්න දකින්න ලැබෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න සතුන් සෑදෙන ප්‍රශ්න අපි මිනිස්සුන්ට සෑදෙන ටෙන්ෂන් සින්ඩ්‍රෝම්ස් ඒ වගේම ළමා කාලේ සෑදෙන ගොඩක් ඔය හැසිරීම් ප්‍රශ්න ටෙන්ෂන් ඩෙෆිසිට් වගේම අනිකුත් හැසිරීම් ප්‍රශ්න වලටත් මේ සතුන්ට සෑදෙන ප්‍රශ්න සමාන වෙනවා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් අපේ ළමයින්ටත් මේ විදිහට ඒ ප්‍රශ්න හැදෙන්නේ ඔවුන්ගේ බඩවැල් වල බැක්ටීරියා අඩු වීම නිසා කියලා. එතකොට අපි මේ ඇන්ටිබයොටික් තියෙන බැක්ටීරියා නැති කරන එක ගැන කතා කරා. මේ නිසා තමයි පුළුවන්කම තියෙනවා නම් ළමයෙක්ට කවදාකවත් අනවශ්‍ය විදිහට ඇන්ටිබයොටික් දෙන්න එපා. මහාචාර්ය කල්පවංශික මහතා කියලා තිබුණා ලංකාවේ ඇන්ටිබයොටික්ස් දීම 90% අවස්ථාවන්දී අනවශ්‍යයි. මොකද අපි ඩොක්ටර් කෙනෙක් ගාඩි ගියාම අපිව සනසන්න අපේ වෛද්‍යවරයා අපිට ඇන්ටිබයොටික් දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හැදලා දෙන්නේ වෛරස් රෝගයක්. ඒකට ඇන්ටිබයොටික් දෙනවා. ඒකෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ. ඒ වුණාට විශාල වශයෙන් හානි වෙනවා. මේ හානිය අපි දැන් දන්නවා අපේ බැක්ටීරියා වලට කරන හානිය දෙයක් නෙවෙයි ලොකු දෙයක්. මෙය අපේ පසුකාලීනදී අනිකුත් රෝග සෑදීමට විශාල වශයෙන් හේතු වෙනවා.
තවත් දෙයක් මම දැනන දෙයක් තමයි අද ලෝකෙට බඩේ ඇසිඩ් වැඩි වීම දක්න ලැබෙනවා. මේකට කියනවා පෙප්ටික් ආල්සර්ස්, ගැස්ට්‍රික් ඉසොෆජස්, ගැස්ට්‍රොඉසොෆජියාරි සින්ඩ්‍රෝම්. මේ ඔක්කොම සෑදෙන්නේ අපි ආහාර රටාව වැරදින්න. අපි අවශ්‍යතාව ගුණ ආහාර වෙනවා ඒ ලෙඩ්‍රෝම සම්පූර්ණ වෙලා යනවා. ඒ නිසා ඒ වගේම අපි ඒ වගේ ලෙඩ්‍රෝම භාවිත කරන ඇන්ටාසිඩ්ස්, ඒ වගේම ප්‍රෝටෝක්‍රම් ඉන්හිබිටර්ස් කියන දේවල් අපේ ශරීරයට විශාල ලෙස හානි කරන දේවල් දීර්ඝ කාලීන වශයෙන්. මේවා ගැන මම වැඩිතර කතා කරන්නේ මේ අවස්ථාවයි බලාපොරොත්තු වෙන 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 අවස්ථාවකදී මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම කිව්ව ලීක් ගැට් ගැට් එකේ ලීක් ගැට් ඉන්න ඒ තමයි ගොඩක් වෙලාවට ડિප්‍රෙෂන් වලට හේතු වෙන කියා. එතකොට විශේෂයෙන්ම කියනවා ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් අපිට දක්නට ලැබෙන්නේ මාල්පින් තමයි අපිට හොඳ වෙලාවට ගන්න පුළුවන්. ඉතින් මේ සතමයි ගොඩක් වෙලාවට ගන්න දේ වෙජිටේරියන්ස් එහෙම නැත්නම් වීගන්ස් ලා කියන ඒගොල්ලෝ මාල් කන්නේ නැහැ. ඒගොල්ලන්ට මානසික මානසික සියදිව නැසලා ගැනීම වැඩි වශයෙන් සිදු වෙනවා කියලා. එතකොට ආර්ටිෆිෂල් සුගර්ස් ගැන කතා කරමු. අපි ඒවට කියන සීනි අතිරේක එහෙම නැත්නම් සීනි වෙනුවට ගන්න දේවල් ඒවයි සැකරින්, ඇස්පාටින්, ස්පෙන්ඩා ඒකට ඇතුළත් අපේ ඇඟේ තියෙන බෙනිෆිෂල් බැක්ටීරියා අඩු වෙලා යනවා කියලා හොයාගෙන තියෙනවා. ඇන්ටිබයොටික් වගේම මේ දේවල් වලින් ඒවට හානියක් වෙනවා. තවත් කිමිකල් එකක් අපි හොයලා තියෙනවා ග්ලයිෆොසේට් කියලා. අපි දැන් මේ කෘෂිකාර්මයේදී විශේෂ විශාල වශයෙන් භාවිත කරන ග්ලයිෆොසේට් කියන්නේ ඇන්ටිබයොටික්. එතකොට අපි කන කෑමවල මේ ග්ලයිෆොසේට් අඩංගු වෙලා තියෙනවා. ඒ ග්ලයිෆොසේට් අඩංගු වුණාම ඒවයිනොත් ඒ අපේ අපකාශමනේ බැක්ටීරියා ලොකු හානි දෙනවා. මේ නිසා තමයි ගොඩක් තරම් පුළුවන් තරම් අපි ඕගනික ආහාර වලට කාබනික ආහාර වලට යන්න ඕන. එවනත් එක අපාස උනත් අනිකුත් ආහාර උනත් උන්ට පොදල පිටම කලමයි ආහාර ගන්න ඕන. ඒ වගේම ෆර්මෙන්ටඩ් ෆුඩ් ගැන කියන්න ඕන. ෆර්මෙන්ටඩ් ෆුඩ් කියන්නේ මේ කිරි වගේ දේවල් ලංකාවේ ගන්නවා නම් සමහර අය කියනවා සවක්‍රාල්ට් වගේ කෑම, කිම්චි මේ වගේ කෑම ලංකාවේ නම් තියෙනවා මේ කිරි. අපි ගන්නකොට ඒක අපිට විශාල වශයෙන් හිතකරයි. මොකද ඒවයි තියෙන්නේ ඒවයින් වර්ධනය වෙනවා අපේ ඒ මහ බඩවැලේ තියෙන හොඳ බැක්ටීරියා. එතකොට අපි තවත් දැනන දෙයක් තමයි ඩොම්නස් රෝගේ තේනවට හදවත් රෝග බර වැඩි වීම සහ මෙටබොලික් සින්ඩ්‍රෝම කියන්නේ දෙවැදියාම බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා වැඩි කියලා. අපි කලින් කිව්වා මේ ඔක්කොටම හේතු වෙන්නේ එකම දේ. මෙටබොලික් සින්ඩ්‍රෝම එකටත් හේතු වෙන්නේ ලීකි ගැට්, එහෙම නැත්නම් වැරදි ආහාර රටාව. ඒතර අද අපි ගොඩක් වැරදි ආහාර ලබා ගන්න මොකද අපි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දකින්න ලැබෙන්නේ වැරදි කෑම. අපි ටෙලිවිෂන් එකක් බලුවොත් එහෙම නැත්නම් අපි පින්තූරයක් බලුවත් සිනමා එකට ගිහිල්ලා පිච්චර් එකක් බලුවත් අපි දකින්න ලැබෙන ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක් මතට ඇඟට ඇතුළේ මොනවද සීනි තියෙන දේවල් පිටි වලින් ආපු දේවල් මේක ඔක්කොම ජංක් ෆුඩ් කියලා අපි කියනවා. මේ ජංක් ෆුඩ් විශාල ආහාර කර්මාන්ත ඒවලු අපි ආණ්ඩු වලින් අපිට හොඳ ආහාර ගන්න කියලා ඒගොල්ලෝ යම් කිසි මුදල් ප්‍රමාණයක් වෙනම් කරනවා නම් ඒ වගේ 30 ගුණයක් වැඩි මුදල් ප්‍රමාණයක් වෙනම් කරනවා අපිට වැරදි කෑම කවන්න. මේ නිසා තමයි ළමයින්ට සහ බොහොමයක් වැඩිහිටියන්ට කෑදරකම නිසාම වැරදි ආහාර ගැනීමට මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ගොඩක් හේතු වෙනවා. එහෙම නැත්නම් මොල් වෙනවා. තවදයක් මම කියන්න කැමතියි ඇමරිකාව රටවල 99%ක්ම මස් ගේන්නේ ආහාර කර්මාන්තය මගින්. ඔවුන් ඉරේලිය දකින්න ලබා දෙන්නේ නැති වගේම ඔවුන් ගොඩක් කන්නට දෙන්නේ තිරිඟු ඉරිඟු වගේ ඒවා තිරිඟු තමයි වැඩිපුරම. එහෙනම් ඔස්ට්‍රේලියාව වගේ රටවල තවමත් අපිට පුළුවන් ග්‍රාස් ෆෙඩ් මීට් එහෙම නැත්නම් තනකොළ කාපු හරක් මස් ලබා ගන්න. හැබැයි තනකොළ කාපු හරක් මස් වල කිසිම අගුණයක් නැහැ. මේවා ඇත්තටම ගුණ වෙනනත් ඉඩ තියෙනවා. ගොඩක් අයට විශේෂයෙන් කාන්තාවන්ට ඩොම්නස් රෝගය සෑදීම වලක්වීමටත් මේ හරක් මස් උදව් වෙනවා කියලා පරීක්ෂණයෙන් ඔප්පලා තියෙනවා. අපි කලින් කිව්වා
මස් වලින් මාළු වලින් තමයි මේ සිස්ටීන් කියන ඇමිනෝ ඇසිඩ් ටික ලබා ගන්න පුළුවන්. ඒ වලින් ලබා ගන්න අමාරුයි. මේ සිස්ටීන් ඉතාමත් අවශ්‍යයි මොළේ සතුටු වීමට අවශ්‍ය කරන සීරටෝනින් සෑදෙන්නට. තවදයක් අපි කියන්න ඕන සමහර මරක් මස් A1 කියන මරක් මස් ඒවා අපිට හොඳ නෑ. මොකද A1 බීටා කේසින් කියන ප්‍රෝටීනය විශේෂයෙන් දක්න ලැබෙන හොස් ගෑන් කියන කවුස් කල්පසහසිදු එල දෙනුම් ගෙන ලැබෙන කිරිවල මෙ අඩංගෙන මස් පත් අඩංගෙනවා. එනිසා අපි විශේෂම කිරි ආහාර ගන්නවන ගර්න්ස්ටීන් වගේ A1 කේසින් නෑ A2 කේසින් අපිට හොඳයි. A2 කේසින් තමයි අපචරයට හිට කර එතකොට තවත් දෙයක් අපි හොයාගෙන තියෙනවා. ග්ලූටන් කියන්නේ වීට් නැත්නම් කිරිවල තියෙන තියෙන ප්‍රෝටීනය. මේ ප්‍රෝටීනයට ප්‍රතිදේහ වැඩිපුර දකින්න ලැබෙන පිස්සුව නැත්නම් ස්කිසොෆ්‍රීනිය වැඩිපුර තියෙන ආයතන මේක නිසා තමයි අපි තවදුරටත් දැනනවා පිස්සුව නැත්නම් මානසික ඒ මානසික මානසික සෑරන්ට තිරිඟු පිටි වලින් හෘදයාම හේතු වෙන්න පුළුවන්. තවත් දෙයක් අපිට කියනවා සමහර ඉස්සර පාවිච්චි කරන ඇට්කින් ඩයට්. ඇට්කින් ඩයට් එකදී අපි කියනවා ගොඩක් මස් ගන්න, මාළු ගන්න, එළවලු වැඩි කරන්න, පිස්ස වැඩි කරන්න. මේදී මස් වැඩිපුර කෑමක් මොකද සිද්ධ වෙන්නේ? මේ අපි දන්නවා පර්ණී තත්ත්වයේ ඉන්නකොට ඒ වගේ ආහාරයක් ගත්තොත් ඔවුන්ට අත්‍යවශ්‍ය කරන ෆෝලේට් කියන විටමින් ලැබෙන කෙළවලුම පමණයි. මේ නිසා ළමයින්ට සෑහෙන ස්මයින බිෆිඩා එතකොට මොළේ අමාරු ගොඩක් වැඩි වෙනවා. 30%ක් පමණ වැඩි වෙනවා. ඒ වගේ ගර්භණී මවරන්ට මිනිස්සුම ඇට්කින් ඩයට් එක දැන් අපි රෙකමෙන්ඩ් කරන්නේ. ඒකින් බර අඩු කරගන්න පුළුවන් වුණත් වැඩිපුර මස් කෑවත් ඒ මස් ඇඟ ඇතුලේ සීනි වලට පරිවර්තනය වෙනවා. මේ නිසා එයින් හානියක් තමයි සිදු වෙන්නේ. ඒක ට්‍රිප්ටොෆෑන් කියන පහල තියෙන ගොඩක් අය කියනවා ටර්කි වැඩිපුර කෑවත් නිින්ද නිදා ගන්න පුළුවන්. ටර්කි ටර්කි වල ගොඩක් ට්‍රිප්ටොෆෑන් තියෙන. ඒ මාතෘ ට්‍රිප්ටොෆෑන් ගැන කරපු පරීක්ෂණ වලින් ඔෆ් වෙලා නැහැ. ඒ වගේම ට්‍රිප්ටොෆෑන් කියන සප්ලිමන්ට්ස් වුණත් වැඩිපුර ගන්නවද නැහැ. මොකද ඒකට බඩේ අමාරු හැදෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රිප්ටොෆෑන් වැඩිපුර ගත්තොත් සීරටෝනින් සින්ඩ්‍රෝම් කියන ලෙඩේ හැදෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඇන්ටි ඩිප්‍රෙසන්ස් ගන්න අයට. පිරුවල්ස් කියලා තව දෙයක් අපි දැන් සමහර ටෙස්ට් කරගෙන යනවා ඇමරිකාවේ. මේක බොරුවක්, මිත්‍යා මතයක්. පරීක්ෂණ ඔප්පු කරලා තිනවා මානසික ආබාධවලට මේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. එතකොට ඔබට ඔබේ ළඟ ඉන්න කෙනෙක්ට මානසික ආබාධ තිබෙනවා නම් එහෙනම් ඔවුන්ට කරන්න පුළුවන් මුලින්ම දේ මොකද්ද? ඔවුන්ට ජීවිතේ ලබා ගන්න පුළුවන් හොඳම ස්ම මොකක්ද කියලා ඔබ දැනගන්න කැමති නම් මගේ නම්බර එක කතා කරන්න. සාමාන්‍යයෙන් වීක්ඩේස් වල වීකෙන්ඩ්ස් වල වැඩ කරන්නේ. ඒ වගේම අපි ආහාර වල ගොඩක් දේවල් දැන් අඩංගු වෙන්නේ මොකද කෘෂිකාර්මික දේවල් නිසා, අපි ඕර්ගනික් ෆාමින් ගොඩක් අඩු නිසා ආහාර ඇතුළු සප්ලිමන්ට්ස් ගොඩක් අඩුයි. මේවා අපි දැන් පිටින් ගන්න අවශ්‍ය වෙන්නේ ඒ නිසා. හැබැයි පිටින් ගන්න ගත්තත් මේවට අපි කියන්නේ සප්ලිමන්ට්ස්. ඒ කියන්නේ ඔබේ ආහාරය හොඳ නැත්නම් වැරදි ආහාර ගත්තෙන් පස්සේ මේ සප්ලිමන්ට්ස් වල වැඩක් නැහැ. මේ උදාහරණ ආරගෙන මේ සප්ලිමන්ට්ස් ගත්තම අපි මේ ගොඩක් ලෙඩ රෝග සුව කර ගන්නටත්, වළක්වා ගන්නටත්, වැඩිකම ජීවත් වෙන්නත්, ලස්සනමක් ලබා ගන්නත් අපිට පුළුවන්. ඔබ වැඩිපුර විස්තර ගන්න කැමති නම් මම මෙතන කතා කරන්නම්.